පිටනෙලු පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි. දැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. හිරු විපදෙන විටනෙලු පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි. දැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. දෙදෙනා පැඳි පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි. අවිහිංසක මට හිංසාව නොකරනු විශ්වාසයි. අතගිලි පටවා වැදගත් අත්වැල නොබිබිනු විශ්වාසයි. සඳකඩ පාන ලෙසමා පායුග සිපගනු විශ්වාසයි. හිරු විපදෙන විට නෙළු පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි. වැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. ඇති බව විශ්වාසයි. කාට අකීකරුවත් මටදී කරවනු විශ්වාසයි. මාහරි දිලිඳුයි පොහොසත් නොමාවේ ඒකත් විශ්වාසයි. රජ ඉසුරටව ලොබවී මාහැර යයිදා විශ්වාසයි. මට ඔබ විශ්වාසයි. වැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. විපදෙන විට නෙළු පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි. වැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. පදෙන විට නෙළු පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි. වැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි. ආයුබෝවන්. ඒ වගේම සුබම සුබ නව වසරක් වේවා. සෙවන් නෝට්ස් ආදරණීය හිතවතුන් රසවතුන් ඔබ හැම දෙනාටම අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට ඒ විදිහට සුබ පතමින් 2020 පළවෙනි හමුවීම අපේ මේ සියත සතියග ස්වර අලංකරණයේ සෙවන් නෝට්ස්. දැන් අපේ කලාකරුවන් අමුතුවෙන් හඳුන්වා දෙන්න යන්න ඕනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ. රටම දන්න කලාකරුවෝ ඉන්නකොට අද දවසේ එකම එක්කෙනෙක් ඉන්නවා අපි දැන හඳුනා ගන්න ඕනේ. ඊට කලින් අපි විශේෂයෙන් කියන්න ඕනේ අපිට කොච්චර හැකියාවන් තිබුණත් ගායනා කිරීමේ මේ ආදරණීය කලාකරුවන්ට සංගීතය නැති වුණොත් ඔය ඔක්කොම අමාරයි. ඒ හින්දා අපි ඒ පැත්තෙන් වැඩේ පටන් ගමු. අපේ මේ කලාකරුවන් සම්බන්ධීකරණයෙන් ඒ වගේම සෙවන් නෝට්ස් මේ වාද්‍ය වෘන්දයේ මෙහෙවීමෙන් සියල්ල සිදු කරන්නේ විශාරද මනෝජ් පීරිස්. ආයුබෝවන්, සුබ නව වසරක් වේවා මනෝජයට. මේ වසරේ සියලු බලාපොරොත්තු සඵල වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක මනෝජයට වගේම අපේ සංගීත කණ්ඩායමට සුභාශිංසන එක්කාසු කරමින් ඩොලක් වාදනයෙන් චමිල් කුෂන්ව අධිපතිතුමා චමිල් පෙර්‍ර හරි මේ ඊළඟට ඉන්නවා කීබෝඩ් වාදනයෙන් අඟහරුවාදට කසාද මදින ශෂික අතපත්තු. ඊක දැන් හෙට අඟහරුවාදට ගිහිල්ලානේ බලන්න එකෙත් හැටි නම පොඩ්ඩක් හොයාගන්න බැරි වේද වඳින එක්කෙනයි නම් පායක් තියෙනවා. ඊළඟට වෙන මුකුත් නැති ලකී ඉන්නවා. ඒ
ලීඩ් ගිටා වාදනයෙන් ඊළඟට සමන් විජේසිංහ ඉන්නවා සැක්සෆෝන් වාදනයෙන් අපේ ලොකු ඉන්නවා චමින්ද ලොකු කුමාර ඉන්නවා බේස් ගිටා වාදනයෙන් ඒ වගේම සුජීව දිසානායක ටික දවසකට පස්සේ හම්බ වෙනවා අලුත් අවුරුද්දේ ඔක්ටෝබර් වාදනයෙන් බොහොම ආදරෙන් හැමෝම පිළිගන්නවා වගේම බඩි ශබ්ද සංකල්පයෙන් ඉන්නවා බඩිවත් ආදරෙන් පිළිගන්නවා කලාකරුවෝ අපි අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නෑ කිව්වට බොහොම ආදරෙන් පිළිගන්න ඕනේ අනිල් භාරතී මහත්මයා වයිබුවන් අයිබුවන්ද ඉති කොහොමද අලුත් අවුරුද්දා එසේම වේවා එසේම වේවා ඊළඟට මගේ අත ළඟම ඉන්නේ ගිහාන් ප්‍රනාන්තු අයිබුවන් අයිබුවන් සුබ නවසරක් නවසරක් ඔබටත් ශ්‍රී ලංකා වාසීන්ට ඊළඟට වම් මත පැත්තේ ඉන්නවා මුතු තරංග ඔයාටත් එසේම වේවා අයිබෝ වේවා සම්පත් ජයවිග ඊළඟට ඉන්නවා හොඳ හොඳ තැනක් හම්බෙලා තියෙනවද අයිබුවන් සුබ නවසරක් වේවා හැමෝටම සුබ නවසරක් සමනලී ෆොන්සේකා බොහොම ආදරෙන් පිළිගන්නවා සමනලීවත් අයිබුවන් සුබ නවසරක් වේවා දැන් ඔය ඔක්කොමත් එක්ක මේ ආදරණීය දියණියව අපි පිළිගමු යෙනුලි දියණිය යෙනුලි විනාරා ඇය බොහොම දක්ෂ දියණියක් රටට අභිමානයක් ගෙන ආපු ලෝකේ නම රන්දපු දියණියක් ඒ නිසා ඇය ගැන විස්තර ටිකක් කතා කරන්න ඕනේ අයිබුවන් සුබ නවසරින් ඔබට තුරු ඇති ආව උදේ වැඩසටහන නරඹනවා නම් සති කීපයකට කලින් සුන්දර ශනිදාවේ හම්බුණා නේද මම නම් හිතේ නෑ අසංගත් එක කතා බහ කරා කියලා කිව්වා හොඳයි මේ ආදරණීය හිතවතුන් රසවතුන් එක්ක අපි පටන් අරගෙනයි තියෙන්නේ 7 notes අනිල් භාරතී මහත්තයාගේ සින්දුව කීම පටන් ගත්ත එකේ දැන් කල්පනා කරනවත් දන්නේ නත්තල පස්සේද තියෙන්නේ කියලා සමහර අය හිතන්න පුළුවන් මොකද නත්තල කියපු ගමන් අපිට මතක් වෙන කෙනෙක් තමයි අනිල් භාරතී මහත්තයා. ඉතින් මේ කොහොමද මේ පාර නත්තල ගෙවුනේ ඔබතුමාගේ? අතෝෂ හිතුවට වැඩිය හොඳයි. ඉතින් දැන් මම හිතන දැන් රට සාමින් කොම කර මේ ඔක්කොම දැන් හොඳ අතර හැරලා තියෙනවා. ඔව් ඉතින් බලාපොරොත්තුම වැඩිය අපිට නත්තල සමරන්න පුළුවන් කමක් ලැබුණා. ඒක අහන්නත් සන්තෝෂයක් දැන් ගොඩක් වෙලාවට තාම හොඳ තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා අහන්න ලැබෙනවට වඩා දැන් හිතුවට වඩා හොඳයි කියලා ඇහෙන එක නම් ලොකු දෙයක්. ඒක හරි වටිනවා. මේ කියන්නේ ඒක හින්දම තමයි මං හිතන්නේ අල්ලගන්න බැරි වෙන්නේ නැත්තේ මනෝජ් අයියට පහුගිය නත්තල් ප්‍රසංගෙදිනේ. ඈ මනෝජ්ජේ ඔබට ආරාධනා කරා නමුත් අර කලින් බාරගත්තු දෙවල් ඉන්න මට එන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට මම කිව්වා කොහොම හරි මා සහභාගී කරගන්නව නැහැ කියලා. ඉතින් මේ අද තමයි යාට මාව අල්ලගන්න හම්බුනේ. ඔය මුලින්ම කියපු ගීතය ඔබතුමාත් මුලින්ම කියපු ගීතයද? දැන් ගායනා කරපු නෑ නෑ මේක මම මුලින්ම කිව්වේ හදවේ ඉරුදින. ඒක 70 ගණන 1970 මම ගෝල්ඩන් චයිම්ස් ක්ලරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ ඉඳද්දි මට ලැබුණු ගීතයක්. ඉතින් මේ ගීතය තමයි මගේ මුල්ම ගීතය. 70 ගැන දැන් 50ක්. 50යි. ඔව්. දන්නේ නැතුව 50 වුණා. සංගීත දිවියට වසර 50ක්. ඒ වෙනුවෙන් විශේෂ සූදානම්කුත් තියෙනවා. දැන් තියෙන ඉස්සරහට ගොඩක් තියෙනවා. මොකද මගේ මිත්‍රවරුන් එතකොට ඉතින් විදේශීය රටවලින් පවා මට ආරාධනා කරලා තිනවා. අපි හෙදිත් සමරමු කියලා. වාට කියලා ඉතින් මොකද ලොකු දෙයක් නෑ අවුරුදු 50ක් කියන එක බොහොම කීප දෙනාටයි සමරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ අභියෝගේ බාර ගත්තා. ඉතින් දෙයියන් පීටෙන් තව ඉතින් තව කාලයක් ගීත ගායනා කරන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරන්නේත් ඒකම තමයි. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඔබතුමා වෙනුවෙන්. අපි අර ප්‍රසංගය ගැන ඉදිරියට කතා කරමු. මේ ඉතින් මොකද වෙන්නේ දුව? කොහොමද අලුත් අවුරුද්ද? අලුත් අවුරුද්ද ඇත්තටම හොඳයි. 2020 කියන්නේ මටත් හොඳ අවුරුද්දක් කියලා මං හිතනවා. ඔය අර ලැබපු මේ මහා ජයග්‍රහණය ගැන ඒක අපි කියමු. මට ළඟදිම හම්බුනේ Icing World 2019 first run up. ඒ කියන්නේ ලෝකෙම තියෙන තරගයක් 47 countries වල participants තමයි ඒකට participate උනේ. ඒකෙන් ගොඩාක් rounds ගිහිල්ලා අන්තිම final round එකෙන් තමයි මම first run up. ඒ කියන්නේ දෙවෙනියා උනේ. Icing World නේද? ඔව් Icing World. කොහෙද තිබුණේ? ඒක තිබුණේ Sweden Stockholm. ලෝකෙම දෙවනි අපි හොඳ අත්කුඩියක් දෙන්න ඕනේ මේ ආදරණීය දියණියට රටේ නම අරගෙන ගිය දියණියට.
ඒ ජයග්‍රහණයෙන් මේ පස්සේ ඊළඟට දැන් මොනවාද බලාපොරොත්තු? ඇත්තටම ඊට පස්සේ සිංගප්පූර් කම්පැනි කෙනෙක්ගෙන් මට ආරාධනා කරා සින්දු දෙකක් කරන්න. ඒ වගේම මට තමිල් ෆිල්ම් එකක සිං කරන්නත් එයාලා ඉන්වයිට් කරා. තාම එකට ගියේ නැත්ත. ගොඩාක් ඉන්විටේෂන්ස් ආවා පෝලන්ඩ්, ඉටලි, ෆ්‍රාන්ස් ඒ වගේ රටවල් වලින්. බලාපොරොත්තුන් ඉන්නේ ඒ වලට පාර්ටිසිපේට්. හරිම සතුටුයි. හරි ආඩම්බරයි අපිට. මේ තව විස්තර තියෙනවා ඒක කතා කරන්න. මේ ටිකේ කොහොමද නාට්‍යවල තත්ත්වය? හොඳයි අර අනිල් අය කිව්වා වගේ දැන් නැවතත් හොඳ මට්ටමට අවිල්ල තියෙනවා. ඉතින් හැම සතියන්තයක්ම මනෝජය කතා කරන හැම සතියන්තයකම නාට්‍යයක් හින්දා ඉන්න නොලවිච්ච අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සතියන්තේ යන්තම් බේරුණා. ඉතින් දැන් මේ එක ළඟ නාට්‍ය 3-4ක්ම දුවනවා නේ? ඔව් මේ දවස්වල නාට්‍ය මතක් කරමු කේ මොනවාද කියලා. ඇත්තට හෙටත් මගින් රාගපාල නාට්‍යය තියලා පුංචි තියටකේ 361 කියලා උදේසිරි වික්‍රමන්තගේ ඒක ඊළඟට රවින්ද ආරියරත්නගේ බල්ලුත් එක බෑ දෙක කියලා නාට්‍ය, චරිත හොරවරන් කියලා නාට්‍ය සහ චාමිකා කලාවත්තගේ බෝම්බයක් ඉතුරුයි කියලා නාට්‍ය. මේ නාට්‍ය හතර තමයි මේ කාලේ මම රාගපාල නාට්‍ය වලින් ලංකාව පුරා වේදිකා ගත කරන්නේ. අන්තිම එක බයත් බෑ බෝම්බයක් ඉතුරුයි. මේ එහෙම කාර්යබහුල වුණාට මනෝජ් පීරිස් කතා කරාම ඉතින් නෑවිදින් බෑ. කොහොමටත් නෑවිදින් ඉන්නෙත් නෑ. අවස්ථාව ලැබුණ සැනින් ආව එක ලොකු සතුටක්. ඊළඟට මුතු මට නම් කියන්න තියෙනවා සතුටු දෙයක්. 2020 කියන්නේ මේ අවුරුද්ද ලබපු ගමන් මගේ නාට්‍යයක් යනවා විකාශනය වෙනවා හයිවෙන්ද ඉඳන්. ඉතින් ගොඩ කාලයක් මම ඇඩ් කරේ නෑ. ඒක සතුටක් මට. අනිතික මගේ මේ දෙවනි සින්දුවේ මියුසික් වීඩියෝ එක කරන්න තියෙනවා. ඉතින් ඒවත් එක තමයි මේ දවස් ටික අර කරලා ඉවරයි කියලා තිතවල සමහර ගොඩක් අය හිතලා දෙනවා මම ඇඩ් කරන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මම ගොඩ කාලකින් සම්බන්ධ වෙන්නේ රැස් එකට. රැස් කියලා අලුත් නැති. ඉතින් සියතෙන් බලන්න පුළුවන් පියුමි මේ දවස්වල. ඔව් මේ පියුමි යනවා කියලා මට ආරංචි වෙනවා. ඉතින් ගොඩක් මේ ගොඩක් අය ආසාවෙන් බලනවා ඒ නාට්‍ය. ගොඩක් අය අහනවා ඊළඟට මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අම්මලා තමයි අහන්නේ. මොකද අම්මලා එක අම්ම කෙනෙක් මට කිව්වා මේ අනේ පුතේ මට කියන්න මේ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා. මට පප්පු යමාරු තියෙන අම්ම කෙනෙක්ලු. ඉතින් මම එහෙම ඒ වගේ වෙලාවට කියනවා මොකද්ද වෙන්නේ කියලා. අර එහෙම ආසාවෙන් බලනවා පියුමි. ගිහන්ගේ මේ දවස්වල T20 බට්ටි කලින් කරපු නාට්‍ය දෙකක් සියති විකාශය වෙන බොහොම හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ හැම ටෙලි නාට්‍යයකටම. මං කියලා කියන්නද බට්ටික බලපුවම නම් අද ගිහන්ට නඳු වගේ වගේ කෙනෙක් කියලා වගේ කෙනෙක් රඟපාන මේ සම්පත් ඉතින් කොහොමද කොහොමද මේ ගෙවිච්ච දවස් ටික තාම අවුරුද්ද පටන් ගත්ත විතර. හැබැයි ඉතින් පටන් ගත්තට පටන් ගත්ත විතරයි තාම දැන් දවස් ගානකුත් ඉවරයි නේ. අවුරුද්දම වගේ ඉවර වෙයි ඉක්මනට. වැඩකටයුතු කරගෙන යනවා. ඉතින් ටෙලි නාට්‍ය දෙක තුනක රූගත කිරීම ඉවර වුණා. විකාශය වෙනවා ටෙලි නාට්‍ය දෙකක් විතර. ඒ අතරේ වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ලෝරන්ස්ගේ මනමාලි සහ මේ සුජියප්‍රියාගේ ලෝරන්ස්ගේ මනමාලි සහ ධර්මප්‍රිය ඩයස්ගේ අලුත්ම වේදිකා නාට්‍ය මම නියෝජනය කෙනෙක්. මේ ඉදිරි 12 වෙනිදාත් පුංචි තියටරේ දර්ශනයක් තියෙන නියමිතයි. ඉතින් ඒ කඩොත් එක තමයි ඉතින් එදිලා ඉන්නේ. එදිලා ඉන්නේ. සමනලි කොහොමද මේ දවස් ටික ගෙවෙන්නේ? මේ දවස්වල නම් නිවාඩු පාඩුවේ ඉන්නවා. රංගපාපු චිත්‍රපටි දෙකක් විතර එන්න තියෙනවා. චින්තන ධර්මදාසගේ ඇවිලෙන සුළුයි. එතකොට තව සූස්ති කියලා එකක් කරා. ඔහොම ඉතින් අඩු කියලා නාට්‍යයක් ඉවර කරා විහනයි ඇත් හිටියා. මේ දවස් ටික නිවාඩු පාඩු ඉන්නවා කියන එක ඊළඟ අදහස පහුගිය ටිකේ වැඩ වැඩි වෙලා තිබුණා කියන එකනේ. එහෙම මම නෑ. ගෙදර වැඩ තමයි නෑනේ. එහෙනම් සමනලීගෙන් ඊළඟ සින්දුවත් අපි අහමු නේද මනෝජය? ඒ ගැන එහෙනම් අහන්න මොනේ විස්තර මොකද්ද? නෑ ඉතින් මං නෑ ඉතින් කියන්න බෑ නෑ මං ඉතින් සින්දුවක් කරා. ඉතින් මේ ඒක දැන් අවුරුදු 3ක් විතර ඇති කරලා මියුසික් වීඩියෝ මොනක් කරලා නැහැ. නිකන් රෙකෝඩ් කරා. ඉතින් සින්දුව රුවන් වල්පල තමයි මියුසික් කරේ. එතකොට කෞශල් කුමාරසේන තමයි ලිව්වේ.
එක තමයි මගේ පළවෙනි ස්වතන්ත්‍ර නිර්මාණය. ඊට පස්සෙත් සින්දු දෙකක් විතර කරා. ඉතින් අපිට දැන් මේ ගීතය අහන්න පුළුවන් ඒ කියන්නේ. සමනලුන් රැ
හරිම අපූරුයි. අපි දෙන්න මේ එකටම කියවුණා එක දෙයක්. ඇත්තට කියමු එක කියන්න ඕනේ එක. හරියට නන්දා මාලිනියගේ මුල් යුගයේ ඇහුණු හඬ වගේම ඇහුණා දැනුණා. ඒක මං හිතන්නේ ඇයට අපේ කාගෙත් ගෞරවය ප්‍රණාමය ඒ සියල්ල උපරිමයෙන් හිමි. සමනලියද ඒ ඒ ඒ ඇගේම ගීතයක් වෙලත් දැනුමක් නෑ සංගීතය සම්බන්ධයෙන්. ඉස්කෝලේ ඕලෙවල් වලට කරාට පස්සේ එහෙම එහෙම හැදෑරීමක් නෑ. ඉතින් මෙහෙම දෙයක්ත් කියලා දැන් සමනලී වගේම තමයි මේ ඉන්නේ රංගනේ ඉන්න දැන් මෙතන හරියට ගත්තොත් එම ගායනයේ පැත්තෙන් අනිල් බාර්ති මහත්තයා තමයි ඉන්නේ ඒ විශේෂඥ ඒ පැත්තෙන්. නමුත් මේ ඉන්නේ නළු නිළිය වුණාට හතර දිනාට මේ හැකියාවක් තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊළඟ එක නළඟටත් අපි එන්න පුළුවන් වුණා ඒක මම මුතු ළඟට. මේ හරි අපූර්වයි. අවුරුදු 3ක් වෙනවා කිව්වේ ගීතේට නේ? ඔව්. මේ හරි ඉතින් මුතුගෙත් තියෙනවනේ ඔය වගේ. නෑ මම මේ ඊට ඉස්සලා කියනෝනේ සමනලියගේ එයාගේ හඬට මං හිතන්නේ හරියන මේ මියුසික් එකක් ලැබිලා තියෙනවා. ඒකත් එයාට චාන්ස් එකක්. පදමාලාව. ඔව් පදමාලාව. මං හිතන්නේ ඒක හරි ලක්කි. මගේ යන මං කියන්නේ මං ලං වුණා කියලා අලුත් සින්දුවක්. ඒ කියන්නේ දැන් අලුත් කියන්නේ දැන් අවුරුදු 4ක් විතර වෙනවා මං කරලා. වීඩ එකත් මම සියතර දීලා ඒ දවස්වල ප්ලේ වුණා. ඉතින් අද මම මේ මනෝජයට දෙන්න පුළුවන් වුණේ ඊයේ පෙරේද තමා සින්දුව. අද මම මේක සිං කරනවා ඒක. එහෙනම් අපිට ඊළඟට බලන්න පුළුවන් ඒ අවස්ථාවනේ. මේ ගිහන් මේ දවස්වල දැන් වේදිකා නාට්‍ය ගැන කිව්වා. ඊට අමතරව කෙරමින් තියෙන නිර්මාණයේ මොනවාද ඉදිරියට අපිට බලන්න පුළුවන්? අලුත් වේදිකා නාට්‍යයක් පුහුණුවීම් කටයුතු කරනවා මේ ප්‍රියංකර රත්නායකගේ ඉඩිපස් කියන වේදිකා නාට්‍ය. ඒක මේ කියන්නේ විශ්ව නිදේශිත අදාළ නාට්‍යයක්, ග්‍රීක නාට්‍යයක්, විශ්ව සම්භාවිතාවටපත් වෙච්ච නිර්මාණයක්. ඉතින් ඒකේ පුහුණුවීම් කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඒ වගේම මේ මම දන්නේ 2020 කොහොම හරි හිතන් ඉන්නවා නාට්‍යයක් කරන්න කියලා. හැබැයි ඉතින් වෙන්නේ හැම මොහොතකම මම නාට්‍යයක් කරනවා කියලා හිතාගෙන ඉද්දි කවුරු හරි නාට්‍යයකට ගන්නවා. මම කොහොමත් අවුරුද්දකට සැරයක් මම අලුත් නාට්‍යයක රඟපානවා හැම අවුරුද්දෙම. මොකද මම ඒක විශ්වාස කරන්නේ මේ අපි සම්පත්ලා අදහන දෙයක් තමයි මේ වේදිකා නාට්‍යයක රඟපාන්න යනවා කියන්නේ වේදිකා නාට්‍ය කරනවා කියන එකම විතරක් නෙමෙයි. ඒ මාස 3-4ක කාලයක් අපි පොඩි يعني අධ්‍යයන කටයුත්තක නිරනවා වගේ. يعني රඟපෑම සම්බන්ධව අපිට අත්හදා බැලීම් කරන්න, පරීක්ෂණ කරන්න සහ විවිධ නාට්‍ය කණ්ඩායම් ඉන්න අනිත් අය එකතු කරන් ඉන්න ඒවා බෙදා ගන්න, ඒ අදහස්, ඒ දැනීම බෙදා ගන්නවා වගේම මේ අපි ටෙලිවි නාට්‍ය වලට ගිහිලා කරන්නේ ඇත්තටම අපි වේස්ට් වෙන එක වෙන්නේ. ඉතින් අපි රස්සාව ටෙලි නාට්‍ය වල ළඟපාන එක ආසාවෙන්ම කරන දේවල් කියන්න බෑ. හැබැයි කරන චරිතේ ඕන කමින් කරන්න ඕනේ. එතකොට මම හැම වෙලෙම කියන්නේ අපි ස්ටේජ් නාට්‍යයක් කරනවා කියන්නේ ගිහිල්ලා බැටරියක චාර්ජ් කරන් එනවා. ආයේ මාස 3-4ක් බැටරිය චාර්ජ් කරගෙන ඒක වේස් කරනවා කියලා. ඉතින් වේදිකා නාට්‍ය පැත්තෙන් එහෙම සම්බන්ධලා තියෙනවා. සහ මේ තවත් මගේ මුල්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයා අලුත් නාට්‍යයක් කරන්න ආරාධනාවක් කරා රොයිස්ටන් ජූඩ් කියලා. ඔහු තමයි මගේ පළවෙනිම වේදිකා නාට්‍යය. මම ප්‍රියන්ත සිරිකුමාර සේල ජයකුඩි අපි ඔක්කොම රංගහල කියලා නාට්‍යයක්. ඒකේ තමයි මට මුල්ම යෞවන නාට්‍යුල්ලේ සම්මානය හම්බුනේ. ඉතින් 1991 ඉතින් අවුරුදු 30කට විතර පස්සේ ආයේ අපි එකතු වෙලා කණ්ඩායමක් එකතු වෙලා වැඩක් කරමු කියලා. ඉතින් එහෙම අදහසක් තියෙනවා. මම හිතනවා කොහොම හරි නාට්‍යයක් කරන්න ඕනේ මේ අවුරුද්ද කියලා. හැබැයි මේ නාට්‍ය මේ විශ්ව සම්භාවනීය නිර්මාණයක් නෙමේ. මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන් විදිහ, ඒ කියන්නේ මිනිස්සු බලන විදිහ නාට්‍යයක්, රට පුරා යන්න පුළුවන් විදිහ නාට්‍යයක්. සම්පතත්ව කතාව පිළිගන්නවද, විශ්වාස කරනවද? මේ බැටරිය චාර්ජ් කරන් එන්නේ ස්ටේජ් එකෙන් ඊට පස්සේ ටෙලි නාට්‍යයත් එක්ක ගත කරද්දී ඒක වේස් වෙනවා කියන කාරණා පාවිච්චි වෙනවා කියන එක? අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ දැන් මේවා මේ වැඩසටහන් වල කියලා මිනිස්සුන්ට දැන් මේ අමුත්තක් නැහැ. මේ මැජික් එක ගිහිල්ලානේ තියෙන්නේ මේ ටෙලි නාට්‍ය කලාවේ. ඒ කියන්නේ
අපි පාරක අපි හිතමු දැන් ඔය බොරැල්ල පැත්තේ නම් මාළඹේ පැත්තට යනකොට අපිට ටෙලිනාට්‍ය කණ්ඩායම් දෙකක් විතර හම්බ වෙනවා මේ පාරයිනේ ෂූටින් කරනවා කොහේ හරි. ඒ වගේ රත් වෙන තියෙන ඉතින් මේක මේක දැන් මේක අපේ වෘත්තිය. අපි ඒක කැමැත්තෙන් කරන්නේ ඒ කරන මොහොතේදී ආසාවෙන් කරන්නේ. නමුත් ඒකෙදි ඒ වැඩ කරන දවසකට යොදන ධාරිතාවත් එක්කලා අපි වේස්ට් වෙනවා. ඉතින් ඒකට අපි අධ්‍යයන කාලයක් වෙන් කර ගන්න ඕනේ. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් මේ දැන් විශ්වවිද්‍යාල මට්ටමින් හරි මේ තිබුණාට මේ ප්‍රායෝගික මට්ටමේ දැන් අපි ඒක ගන්නේ වේදිකාවෙන්. ඒ කිව්වා වගේ අපි එකම කණ්ඩායම් වල වැඩ කරලා තියෙනවා, එකම නාට්‍ය වල අපි වැඩ කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අර මම ආයේ නැවත මේ කියන්න අවශ්‍ය නැහැ කියන්න නැහැ කියපු ටික ඒ කාර්යම තමයි. සහ ඉතින් ඊට එතනින් අමතරව අපි අභ්‍යාසයේ කර සතත අභ්‍යාසයේ ඉන්නවා කියන්නේ නිරන්තර අභ්‍යාසයක ඉන්නවනේ. ඉතින් අපි සමාජයත් එක්ක ඉන්නේ කොහොමද, වෙන්නේ මොනවද කියලා සවිඥානික වීම එකතු කර ගන්න වෙනවා අරකට. මේ සහ ඉතින් අපි චිත්‍රපටි නරඹනවා, නාට්‍ය නරඹනවා නිරන්තරයෙන් කියවීම දේවල් එක්කලා ඉතින් මේක ප්‍රපෝෂණය කරමින් ඉන්න ඕන ශිල්පියෙක්. ඒ මම හිතන්නේ ඕන වෘත්තියක වෙන්න ඕන කාරණා. දැන් ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවුරුද්දකට යම් මුදල් ප්‍රමාණයක් අයින් කරනවා පොත්පත් ගන්න. මම විශ්වවිද්‍යාලේ සේවය කරපු ඉඳන් මම දන්නවා. ඒ කියන්නේ මේ තමන් කරන විෂය පිළිබඳව ලෝකයේත් එක්ක අලුත් වෙන්න කියන එක. අපේ රටේ හුඟාක් වෙලාවට විශේෂයෙන්ම රංගන වෘත්තියේ නිරන බොහෝ අය මම දන්නවා මේ ඒ කියන්නේ අලුවෙක් නිලියෙක් වුණාට පස්සේ හිතනවා ඔක්කොම හරි දැන් හරි මාව දන්නවා රටම මං හරි කියලා. ඉතින් හැබැයි මේ රංග වෙන දේවල් වලින් ඒ කියන්නේ මේන්ටේන් කරන්න ඕන දේවල් ටික වෙනම තියෙනවා. මේ වගේ ප්‍රෝග්‍රෑම් වලින් ලාභ දේවල් ටිකකින් තමයි මේ සපෝට් එකකුත් හම් වෙනවා. ඔව් ඒක දෙනවා මේ පොඩි පිටින් දාගන්න දේවල්. නමුත් අපි ඇතුළයි මේන්ටේන් කරන්න ඕනේ. මේ කැමරා විස්තරහට එන ටිකවත් ප්‍රේක්ෂකයෝ ඉදිරියට එන ටිකවත් නෙමේ. එහාට තව පුච්චරන දේවල් තියෙනවද කියන එක ඔබලේ වශයෙන් පවතින නරදු වෙන අවශ්‍යයි. මම කියන්නේ ඒකත් එක්කලා අපි මේ ක්‍රියේටිවිටි එක කියන්නේ නිර්මාණශීලී භාවය ගොඩනගන්නේ ඇතුළෙන් අභ්‍යන්තරයෙන්. ඉතින් ඒක කොහොමද කරන්න කියන එක හොයාගන්න. බොහෝ නිර්මාණ වලට දායක වෙච්ච වෙලා තියෙන සම්මානයට පාත්‍ර වෙලා තියෙන රංගන ශිල්පියෝ දෙන්නෙක් අද්දකීම් ඉතාමත්ම තියෙන. ඉතින් ওই කාරණාව අපිට දකින්නත් ලැබෙනවා. ගයන් ගොඩක් වැඩසටහන් වලට එීම ආවට පස්සේ අනිල් බාති මහතා ගොඩක් වැඩසටහන් වලට ආවට පස්සේ මේ වේදිකාව තුලින් ගොඩනැගිච්ච අයගේ විශේෂත්වය ඒක මතුවෙනවා. ඒක නිරායාසයෙන් මතුවෙන කාරණාවක්. දැන් ඔබතුමාගේ ගායන ජීවිතය අපි කියවන අවුරුදු 50ක් දැන් මේ කලාවත් එක්ක ගෙවෙන ජීවිතය. එතකොට මේ 50 වෙනි වසර සමරන්න මේ අවුරුදු 50ක ගායන දිව්‍ය සමරන්න සූදානම්කුත් ගැන කිව්වා. ඒ ගැන මේ ගමේ වැඩසටහන ගැනත් අපි මතක් කරමු නේද? පානදුරේ කෙරෙන කටයුත්ත ගැන. ඔව් දැන් මම ජීවත් වෙන්නේ පානදුරේ. ඉතින් ඒගොල්ලෝ ආරංචි වෙලා දැන් මට අවුරුදු 50ක් මම කම්ප්ලීට් කරයි කියලා. ඉතින් මේක අපේ නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක වගේම තවත් ගමේ ඉන්න කට්ටියක් මට උපහාරයක් කරන්න ඕනි කියලා ඒගොල්ලෝ එකමතිකව තීරණය කළා තියෙනවා. ඉතින් බලාපොරොත්තු දෙයක් නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ එන ජනවරි 11 වෙනිදා පාන්දර පුරහලේ නොමිලි ඒකයි දෙන්නේ. ඒ කියන්නේ ගමේ කට්ටියටත් මේක රසවින්දින්න. මොකද මගේ සමකාලීන ගායක ගායිකාවන් 11ක් වෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රසංගයක්. ඉතින් මම හිතන්නේ උගත දෙනෙක් කියලා තියෙනවා මේ කවුදවත් නැති වැඩක් මේක අපිට කියලා. ඉතින් දැන් මේ ආසන වෙන් කරන්නේ නැහැ. ඉතින් කොහොමද කලින් ඇවිල්ලා මේක මෙයා කන්නේ. ඉතින් මම හිතනවා සාර්ථක වෙයි කියලා. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම. අර වගේ ශිල්පියෝ 10-15 දෙනෙක් 11 දෙනෙක් එකතු වෙනකොට ඔබතුමත් එක්ක බොහොම පිරිච්ච ප්‍රසංගයක් වෙයි. පානදුර මතක් කරපෙක අපිට අනුග්‍රහකත්වය දෙන සමන්මල් ගැනත් කියන්න ඕනේ. මාතර පානදුර ඇඹිලි පිටියේ ශාඛා තියෙනවා. දැන් ඊළඟට නැවත එනවා උත්සව සමය. ඉතින් ඇඳුම් පැළඳුම් වගේම ක්වලිටි ඇඳුම් පැළඳුම් වගේම ගෙදර දොරට අලංකරණයට ඕන කරන බොහෝ දේ සමන්මල් වෙතින් ගන්න පුළුවන් කියන මතක් කිරීම කරන්න ඕනේ. ඊළඟ විරාමයට යන කලින් අපි සින්දුවකින් යමුද මනෝජය? කාගෙද? දුවගේ ගීතයකින්. ආ යෙනුලිගේ හඬ අහමු අපි දැන්. යෙනුලිට එන්න පුළුවන් ඉස්සරහට. පුතා එන්න ඉස්සරහට. See?
නැවතත් සිරත සත්‍යාගස්වර අලංකරණයේ 7 නෝට්ස් එක්ක රංගපානෝ
එවගේම ගීත ගායනා කරනවා, හඬ කවනවා, වෙළඳ දැන්වීමලට හඬ මුසු කරනවා. ඒ මදිවට මේ ගැන අපි නොදන්න වැඩ ටිකෝ මේ දැන් ඕක 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 සම්පත්තත් අදාළ කරන්න පුළුවන්. පාටි ඕගනයිස් කරනවා, ඉවෙන්ට්ස් කරනවා, ස්ටෑන්ඩප් කොමඩි කරනවා, ස්ටෑන්ඩප් කොමඩි කරනවා. ඒ මදට උගන්නනවා දෙන්නම, මේ කෙනෙක් නෙමෙයි දෙන්නම. ඒ ගැන තියෙන උනන්දුව කොහොමද? ඉගෙන ගැනීමේ තියෙන උනන්දුව මං හිතන්නේ මේ බොහෝ ලංකාවේ බොහෝ දේවල් ඉගෙනගෙන කරන්න ඕනේ නැහැ කියන එක රට අපිට ඔප්පු කරලා පෙන්නනවා දැන් මේ වෙනකොට. ඉතින් සින්දු කියන්න හරි මොනව හරි මං කියන්නේ. ඉතින් රකමැම සම්බන්ධවත් එහෙම එකක් තමයි තියෙන්නේ. හැබැයි නෑ සම්බන්ධ නෑ මං කියන්නේ මම මේ ඔප්පු කරනවා කියලා කිව්වේ නෑ. එහෙමනේ මේ රංගනේ පිළිබඳව ඇත්තටම විශාල පිරිසක් ඉන්න උනන්දුවෙන් පාර තොටේ යනකොට කඩේකට ගියත් කොහෙද හම්බුණත් ඕන කෙනෙක් අහන්නේ මල්ලගේක ගියත් අපිට බැරිද රඟපාන්න? අපිටත් බැරිද ඕකේ කෑල්ලක් කරන්න, පොඩි කෑල්ලක් දෙන්නකෝ අපිට. දැන් ඉන්න එක හරි මේ ටග් ගාලා ඇවිල්ලා කරලා යන්න පුළුවන් අර වැඩක් කියලා එහෙම නෑ. ඉතින් මම දැනුවත් මම සම්පත් අපි මේ රංගනේ පිළිබඳ ඇත්තට මම රඟපාන්න එන්න කලින් පූර්ණ කාලීනව අවුරුදු දෙකක් තිස්සේ රඟපාන ඉගෙන ගන්න එකේ. ඊට පස්සේ තාමත් මම ඉගෙන ගන්නවා. අදටත් මම රංගනය පිළිබඳව ලෝකයේ අලුතෙන් මොන හරි දේවල් හොයාගෙන තියෙනවා නම් සහ අපි රංගනය පිළිබඳව හරි පොඩ්ඩයි දන්නේ. අපි රංගනය පිළිබඳව අපි දන්නේම නැති තරම් ඇත්තටම. ඉතින් ඒ හින්දා අපි ඉගෙන ගත්ත ටික තවත් පරම්පරාවක් එක්ක බෙදා ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් උනන්දුව තියෙන පිරිසක් එකතු කරගෙන මේ ඉගෙන ගත්ත ටික දන්න ටික සහ අපේ රංගනේ පිළිබ රංගනේ අවුරුදු 20කට වැඩි කාලයක් ගැඹුරින් උගන්වන්න යනවටත් වඩා මේ මොකද්ද මේ ජොබ් එක කියලා කියලා දෙන වැඩේ කියන්නේ අපි අර අපි කරන්නේ තමයි අපි කරන්නේ ඒකයි. අපි මේ මාස ගානක පාරමාලාවකින් මේක සම්පූර්ණ කියලා දෙන්න බෑ. ඒක මේක මේකත් අර අනික් දේවල් වගේම අපි හිතමු මේ දැන් අපි මුලින්ම මේ ෆෝන් පාවිච්චි කරන්න ගන්නකොට මේ මොබයිල් ෆෝන් කියලා ආවේ අර ලොකු ගඩොල් බාග කියලා අපි කිව්වේ. දැන් අද මේකන් ස්මාර්ට් ෆෝන් වලට හැරෙද්දී මේ වගේ තමයි රඟපෑම කියන විශේෂත් එක දිනු වෙනවා. දවසින් දවස ලෝකයේ එක පිළිබඳ නේද සහ අපිට ජීවිතේ එක්තරා කාලයකදී යම් පිරිසක් අපිට මේ උණ බෝ කරා. ඒ කියන්නේ ජයලා රෝහණ, පරාක්‍රමණ ඉරියල්ල, වසන්ත විත්ති, එච්චේ පෙරේරා වගේ අය ලංකාව පුරා ගිහිල්ලා ඒ උණ බෝ කරමින් ගියා. මහේන්ද්‍ර අයියලා වගේ අය. ඉතින් එතකොට මේ ඒක අපි තව පිරිසකට ඒ උණ බෝ කරන ව්‍යාපෘතිය තමයි ඔය මගතොරගෙන හම්බෙලා හරි මොන හරි විදියකින් මොකක් හරි සංවේදන මාධ්‍යකින් කියන්නේ අපි හම්බෙලා මේ අපිටත් චාන්ස් එකක් නැද්ද අපිට වේද රඟපාන්න කියලා අහලා එන පිරිස වැඩේ ඒක නෙවෙයි කියන එක අපි ඒගොල්ලන්ට මේ ප්‍රත්‍යක්ෂ කරනවා. මේ සාදී අපි මම ඕන කෙනෙකුට අපි දෙන අවවාදේ තමයි ආටිකෝ මොකක් හරි පෙනීන එක නෙවෙයි මේ වැඩේ. අපි දෙන්නම කියන එකක් තමයි මම හිතන්නේ ඕන කෙනෙකුට ඉගෙනගෙන එන්න. ඒ කියන්නේ ඒක මගෙන්ද සම්පත් ගෙන්ද මහේන්ද්‍රයගෙන්ද කියන එක නෙමෙයි. හැබැයි මේ විශේෂ ඉගෙනගෙන එන්න කියන එක තමයි අපි දෙන අවවාදේ. ඉතින් එහෙම පිරිසක් එකතු කරගෙන හිට් ඇක්ට් කියලා ආයතනයක මම රංගන පිළිබඳ කියන්නේ මම උගන්වනවා කියන්නත් කැමති නෑ. මන් දන්න දේවල් ටික බෙදා ගන්න බෙදා ගන්න හොඳ පිරිසකුත් එක්ක හසු වෙලා ඉන්නවා. අවුරුදු ගානකට කලින් මහේන්ද්‍ර පෙරේරා මහේන්ද්‍රත් එක්කලා මේ වර්ක්ෂොප් කරනකොට මහේන්ද්‍රයක් කිව්වේ මේ කීප දෙයක් තමයි. මහේන්ද්‍රගේ විභාග විලාශය සුප්තන්ත එක්ක ලොකුයි. මේක මේ මම උගන්වනවා උඹලා ගෝලය වගේ එකක් නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා මේක හොයාගෙන යන කියන එක තමයි. ඒක තමයි අතරම කර යුත්තේ. මේ මේ කියන්නේ මොකද්ද රංගනය කියන එක සොයාගෙන යෑම. ඉතින් ඒක එතකොට තමයි මම හිතන්නේ හරි ට්‍රැක් එකට දාගන්න පුළුවන්. මට හිතෙනවා දැන් අපි අලුතෙන් කරන්න ඕන කාරණාව තමයි දැනට ක්ෂේත්‍රයේ වැඩ කරන ඉන්න අය අපි එකතු ලෝකෙ එහෙම තියෙනවා. ඒ කියන්නේ ලෝකේ හොඳ රංගන ශිල්පීන් එකතු වෙලා ඇක්ටිං කැම්ප්ස් තියෙනවා. ඒගොල්ලන් අදහස් බෙදා ගන්නවා, ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කර ගන්නවා සහ අනික මේ ට්‍රේනර්ස්ලා ඉන්නවා. දැන් අපි දකින හොඳම උදාහරණය අපි හිතනවා මේ ඉන්දියන් චිත්‍රපටිවල අපි දකින මේ කමර්ෂියල් නළු නිළියෝ ඒගොල්ලන් මේ නිකන් රඟපාන්න එනවා කියලා නෑ. ඒගොල්ලන් ඇමරිකාවේ හරි ඉංගලන්තේ හරි ගිහිල්ලා ඇක්ටර් ට්‍රේනර්ස්ලා යටතේ ඉගෙනගෙන තමයි ඒක කරන් දෙන්නේ කටයුත්ත. ඉතින් ඒකයි මේ කමර්ෂියල් රඟපෑම් පර ඉන්දියාවේ තියෙනවනේ ජාතික නාට්‍ය පාසලක් තියෙනවා. ඒවැන් පාස්කම් තියෙනවා. තව ඇක්ටර් ට්‍රේනර්ස්ලා දැන් ඉන්නවා ඉන්දියාවේ. ඒකෙම තියෙනවා. ඕක තමයි සිස්ටම් එක කරන්නේ. ඔයාට ආස හිතේ නැද්ද එනුලි රඟපාන්න? එතන මම රඟපාන්න තියෙනවා. ආ මොනවද? මම පිනෝකියෝ කියන ඩ්‍රාමකේ මේ නැක්ටරට රංගපාලා තියෙනවා. ඇන් මම ඔපෙරාස්
ඒක මං කරේ. ඔපෙරාවලත් මං රඟපාලා තියෙන සින්දු කරන එක වගේම. එහෙ රොයල් ඔපෙරා හවුස් එකේ ඇන්ටර නබ්ලා කියන එක කියන්නේ ෆස්ට් අරබ් ඩ්‍රාමා එකේ මං රඟපාලා තියෙනවා. මේ යෙනුලි තරඟයට කියපු ගීත දෙකක්ද කිව්වේ? ඔව්. අපි දැන් කිව්වොත් කියන්න කියලා කොටසක් කර කියන්න පුළුවන්? පුළුවන්. එකක් නේද? ආ අපි ඉස්සෙල්ලා එකක් හමු. මොන භාෂාවේ ගීතද ගායනා කරේ? එකම ඉංග්‍රීසි. ඉංග්‍රීසි අරබි. ආ ඉංග්‍රීසි ගීත හමු ඉස්සෙල්ලා. ආ. Like a small boat on the ocean sending bare waves into motion like our sea. ගොඩක් වෝකල් කෝච් ටීචර්ලා ඉන්නවා. මගේ ප්‍රධාන මියුසික් කොලේජ් කියන එක ලන්ඩන් මියුසික් කොලේජ් කියන එකට මං එහෙ යනවා. ඒක ඉන්න වෝකල් ටීචර්ස් තමයි මට උගන්වන්න තියෙන්නේ. අම්මට එහෙම පුළුවන්ද? අම්මට පුළුවන්. පුළුවන්නේ. අපි දැක්කා ඉස්සරහා අපිට පෙවුණා ඉස්සලා ගායනා කරනකොට ශ්‍රීනි විභූෂිත ගීතේ ගායනා කරනකොට අම්මා දුවත් එක හරි හරියට කියනවා. පවුල ඉන්නවද කලාවට සම්බන්ධ කවුරුරි? සිටම නැහැ. ඒත් මගේ අම්මා වයිලින් විශාරද කරලා තියෙන පාටු වෙනකන්. ඒ වගේම එයා චූටි කාලේ චූටි චූටි සින්දු කිව්ව මට මං ඒකෙන් ඊට පස්සේ යට කටහඬ නැති වුණා කාලෙකට. ඒ කාලෙන් මං හිතන්නේ මං තමයි පළවෙනි බබා ඇත්තටම කටහඬ නැති කෙනෙක්ගෙන් ඉගෙන ගන්න කටහඬ ගැන. එයා මෙන් පෙන්නල මං කටහඬ ගැන ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මං වෝකල් ක්ලාසස් ඒ වගේ ගිහලා තමයි ඉගෙන ගත්තේ. පුදුම කතාවක් ඒකත්. තව හැකියාවල් තියෙනවා යනුලිගේ නේද යනුලි? අපි කතා කරමුකෝ ඉස්සරහට. මුතුත් ඔය ශ්‍රීනි විභූෂිත ගීතේ ඒ කාලේ ගැයුවලුනේ. මට මේ සන්තෝෂිතුනේ මොකද මම පුංචි කාලේ මේ දුව පුංචි කාලේ කියන්නේ ගොඩක් කාලයක් තියෙනවනේ. ඉතින් මං කල්පනා කරේ ඒ දවස්වල මං මේ ඉස්කෝලේ වේදිකාවේ කියන එකම දැන් මෙයත් ඉස්කෝලේදී ඒක කියනවා. ඉතින් කොච්චර කාලයක්ද. ඉතින් ඒත් ඒ සින්දු මැරෙන්නේ නැහැ කියන එක. සමනලීට එනුලි ගැන මොකද හිතෙන්නේ? නෑ ඒ කියන්නේ ටෙක්නිකලි යා හරියටම සින් කරනවා. ඒක තමයි කියන්නේ. ඒකයි යාගේ වොයිස් එක බැලන්ස් කරලා කතා කරපු එකමයි. ෂේය ඉගෙනගෙන ඒ විෂය පිළිබඳ දැන් මං කියවනේ මම මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා. මට ඇත්තටම එහෙම සින්දු කියන්න බෑ. මේ කියන්නේ මියුසික් කියන්නේ ඇත්තටම සින්දු කියන කෙනෙක් නෙමෙයි. ඊට වඩා වෙන දෙයක්. ඉතින් වෙනුලි ඉන්න තැනට වඩා ගොඩාක් පල්ලෙහා තැනක මං ඉන්නේ එහෙම බැලුවොත් මේ සිංගින් කියන එකත් එක්ක බලද්දි. වෙනුලි ඒ දේ ඇත්තටම හොඳටම හදාarලා තියෙනවා. දුව කියන්නේ ගුරුවරු ඉන්නවා කීප දෙනෙක් එක එක අංශයන් වලට. ඉතින් ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕන දේ. සාර්ථකත්වයට හේතුව. මේ ඔය ඔක්කොම කතා ටික අහගෙන ඔබතුමා ඉන්නවා. මහා ගීත ගොන්නක් කාලාන්තරයක් දශක ගණනාවක් අද්දකින් මේ සියල්ලත් එක්ක ගීතම කොච්චරක් විතර තියෙනවද? මම හිතන්නේ මට 200කට අධික ගාන තියෙනවා. අර ඔගොල්ලෝ කිව්වාගේ මේ ගායන ශේෂ්ත්‍රය වුණත් දෙක ලේසි දෙයක් නෙමෙයි. මොකද අපි 70 දශකයේ ආවේ. ඒ කාලේ මේ කිසිම පාසුකමක් තිබුණේ නැහැ. බොහොම අඩු පාසුකම් තියලා ඉතින් අපි කොහොම හරි ඔක්කොම පාස් කරලා තම දැන් ඉතින් නව තාක්ෂණය තියෙනවා. දැන් ගාක් ලේසි. ඉතින් ලොකු බොහොම කටුක ජීවිතයක් ගත පාස් කරලා ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා දැන්. මුල් කාලේ හැදෑරීමක් එක්ක ආපු ගමන නෑ කිසිම නෑ. ඉතින් අත වශයෙන් මම කොහොමද ආරම්භේ කොහොමද ඒක මේ ඉබේම ආපු දෙයක්. ආසාවට මේ කොහොම හරි ගෙදර පවුලේ ආභාෂයේ තිබුණේ මම අනිත් එක ආගෙන් පල්ලිවල ගීතිකා ඒවා ගාලා ඉතින් අර ආසාවටම කියලා ඉතින් ඒක මම හැකියාව සාජ හැකියාව ඇඟේ තිබුණා. ඒකෙන් මතු වුණා. ඉතින් ඒකයි නැත්තට මෙච්ච දුර්ගමනක් ඇවිල්ලා බෑ මෙන්න බෑ. ඒ දශකයේ පරම්පරාවේ ගොඩක් අය ගීතිකා පල්ලිවල ගීතිකා කියපු ඒ ආභාෂත් ආයේ වෙන ට්‍රේනින්ග් එකක් ඒක ඇත්තටම. ඔව් පල්ලි ගීතිකත් එක්ක මගේ තන්නේ කණ්ඩායම් සංගීතය ඉතින්
අනිත් මම ගෝල්ඩන් චයිම් සංගීත කණ්ඩායම ක්ලරන්ස් සම්මග එක්කා වුණා. ඉතින් යාගේ අත්දැකීම් යාමට ගොඩක් කියලා දුන්නා. ඒකෙන් මටත් වාසනාව ලැබුණා. වැඩිපුර ගීත නිර්මාණය කරලා තියෙන කවුද? මම හැමෝගෙම ගීත ගායනා කරලා තියෙනවා. මොකද ගෝල්ඩන් චයිම් සංගීතයෙන්ද ක්ලරන්ස් සම්මග ඔක්කොම ගීත හැදුවේ. ඊට පස්සේ මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණාන් පස්සේ ඉතින් එක එක එතකොට අද වේරු දින ක්ලරන්ස් ජයන්ත මහතා ඔව් ඔව් ඒක තමයි ඉස්සල්ලාම කිව්වේ 70 ඒකේ ඊට පස්සේ මම ඉඳදී කොහමද ගීත 12ක් විතර ගායනා කළා ක්ලරන්ස් ගෙම යාගේ තනුවයි පදමාලා ඊට පස්සේ සංගීත කණ්ඩායමෙන් අයින් වුණාන් පස්සේ ඉතින් එක එක සංගීත වේදිකා සමග ඉතින් මට ඊට පස්සේ ඕපන් වුණා. ඒකද මගේ උගත් දෙනෙක් කියනවා මගේ සින්දු ඒකාකාරික නෙමෙයි ඒකාකාර නෙමෙයි එක එක විදිහට කියලා තියෙනවා. එක එක විදිහට සහ එක එක තේමාවන් වල එක එක තේමා අනිතක තව එකක් තියෙන දැන් ගොඩක් දැන් සින්දු හද නැහැන් හදන්නේ ඒගොල්ලෝගේ ශෛලියටනේ හදන්නේ. ඉතින් මම ඒගොල්ලෝගේ ශෛලියට හැදුවත් මම මං කියනකොට මගේ ශෛලියට මං ගන්නවා. ඒකයි ඒ එකක් නැත්තයි ඉතින් අර ඉමිටේට් කරන්න යන්නේ. එයා කියන විදිහට එහෙම මගේ නෑ. මම ඒ විදිහට හදනවා. මම තවයක් ඉදිරිය ගොඩනගා ගන්නවා. අපි මනෝජ මුතුගේ හඳ හමු එහෙම නැත්නම් சுந்தர காலே
මට දෙන්නගෙන් අහන්න මේ ඕනේ අර ඉස්සල්ල ඇතිලාපු එක කතාවක් තියෙනවා දැන් කරන දේවල් අතර කියවෙච්ච දැන් මේ ස්ටෑන්ඩ් අප් කොමඩි ගැන දෙන්නටම හොඳ අත්දැකීමක් තියෙනවා ඒක මම නම් නෙවෙයි මම කරන්නේ විශේෂයෙන් මේ යන්නේ තමයි කරන්නේ යන්නේ තමයි අහන්න ඕනේ තමයි ඒක අපේ සම්පත්තට දෙයක් කරන්න පුළුවන් ඔව් මෙයාට පුළුවන් කතාවක් කියන්න කියන්නේ ඕක බලන්න තිබුණා නම් තමයි වඩා හොඳ අපිට ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ ලංකාවට එක්තරම් හුරු නැති රංගනයට අදාළ වෙන ධාරාවක කලාකරතාවයක්. ඉතින් ඒක හැබැයි ඉන්දියාව ගත්තම එතනින් එහාට ඉන්දියාවට සිට අනිත් ලෝකයේ අනිත් හැම රටවලම ගත්තම ඉතින් ලෝකයේ මේ මොහොතේ තියෙන ජනප්‍රියම කලාංගයක්. ඉතින් මම ඉතින් කාලයක් තිස්සේ අවුරුදු 10ක් ඉඳන් වගේ ඉඳන් පොඩ්ඩක් මට විවිධ පාටිවල සමහර තැන්වල
පොඩි පොඩිට කරගෙන ආවා. ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හුඟක් ජනප්‍රියයි මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් සිංහල මාධ්‍යයෙන් කරන්නේ, කියන්නේ සිංහල මාධ්‍යයෙන් හුඟක් වෙලාවට අපි අර channel මේ කියන්නේ ඉවෙන්ට්ස් වල කරන comedy acts මිසක් stand up කියන එක ඊට වඩා සම්පූර්ණ වෙන දාලාවක්. ඒක බොහෝ වෙලාවට බොහෝ stand up ලියන්නෙම stand up comedy කරන කෙනාමයි. ඉතින් ඒකේ තියෙන්නේ තමන් විවිධ විෂයන් සම්බන්ධව තමන්ට දැනෙන දේවල්, තමන්ගේ විවේචන, නැත්තම් තමන් ඒවා දකින විදිය, පවුල ගැන, සම relationships ගැන, නැත්තම් sex ගැන, වේවා මේ බඩ ගැන, ලංකාවේ ආට් ගැන, ලංකාවේ politics ගැන, මේ වගේ විවිධ දේවල් ගැන කතා කරනවා. ඉතින් මම දැනටත් කරගෙන යනවා විවිධ තැන්වල, විශේෂයෙන්ම ඔය old boys association වල, නැත්තම් company functions වල වගේ විනාඩි 20 සිට පැය දක්වා ඒ අතර කාලය කරගෙන යනවා. ඉතින් මේක ඒකත් අර වගේම ඉගෙන ගන්න ඕන එකක්. ඒවා ලියන්නේ කොහොමද, ඒවා කියන්නේ දෙයක් අපිට කියන්න ඕන දේ පංච් කරන්නේ කොහොමද කියන එක ගැන පවා ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම හිතනවා මේ ලංකාවේ ඒක බෝ වෙන්න ඕනේ ප්‍රවණතාවයක් කියලා. පිරිමි අය විතරක් නෙමේ, සමනීල වගේ අයටත් කරන්න පුළුවන්. මම කියන්නේ යම් අදහසක් මතයක් තියෙන කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අදහසක් මතයක් තියෙන්න ඕනේ. නිකන් මේ සහර පංච් කරන කැලි කියන්නේ කෙනෙක් හිනාවු නැත්තම් එහෙම ඔඩියන්ස් එක මාර ලොක් එකක් නෑ ඒක. ඒ ඒ ගැන රංගනේ පිළිබඳව වගේම තමන් කතා කරන දේ ගැන අර හුඟක් වෙලාවට රඟපාන්න පුළුවන් වුණාට හුඟක් අයට මතයක් අදහසක් නෑනේ. ඉතින් එහෙම මතයක් අදහසක් විවේචනයක් දැන් අපේ ගොඩක් වෙලාවට කමෙඩි කියලා කරන්නේ වෙනම يعني කමඩි කියන්නේ මෙහෙමයි කියලා අදහසක් තියෙනවා. මේ මේ ප්‍රේක්ෂක මේ දකින්න හාස්‍යෝත්පාදක නාට්‍ය හරි මොන හරි වෙතල් නාට්‍ය හරි අපිත් වගේ පාන ඒවා නැත්තම් කාන්තාව විහිළුවට ලක් කරන කතා ඕවා තමයි. එහෙම මේ මට්ටමකට වඩා හරි හරිම උසස් මට්ටමක තියෙන්නේ කොමඩි කියන එක. ඉතින් මට තරමක් වාසනාවක් වුණා. මම අර පිටරට ගියාම හුඟක් අය තමන් කැමති දේවල් ඉල්ලනවා වගේ. මම හුඟක් වෙලාවට පිටරට ගියාම මට බලන් ආස මම දැන් උඩ කියන්නේ ලා ෆැක්ටරි කියන්නේ ඇමරිකාවේ තියෙන ප්‍රසිද්ධම මේ ලෝකේ ඉන්න ක්ලබ් එකක්. ඒ කියන්නේ කොමඩියන් මේ ස්ටෑන්ඩ් අප් ක්ලබ් එකක්. ඒකේ ලෝකේ ඉන්න බොහෝ ස්ටෑන්ඩ් අප් කොමඩියන් කරනවා. ඉතින් මම මට එහෙමත් අවස්ථාවක් හම්බ වුණා. ගිහිල්ලා පැය ගණන් ඒකේ ඉන්න පුළුවන්. ඩ්‍රින්ක්ස් දෙකක් ගන්නවා නම් ඕනතරම් වෙලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉඳගෙන බලන්න. ඉතින් මම හිතනවා මේ ලංකාවේ ඉස්සරහට එහෙම වෙයි. එන අවුරුද්දේ මේ අවුරුද්දේ ටිකක් තරමක් වෙනස් විදිහේ එහෙම ස්ටෑන්ඩ් අප් ෂෝ එකක් කරන්න බලන් ඉන්නවා. බලාපොරොත්තු වෙන. ඒව වැඩි නතරනේ TikTok එකේම තියෙන සෑහෙන. ඔව්. ඔව්. ඒක තමයි. TikTok වලින් තමයි දැන් ගොඩක් නරුණියෝ තෝරන TikTok එකේ. ඔකම අමිල සෑහෙන කතා බහට ලක් කරා ඔය පහුගිය දවසේ කැවිල්ල එකනේ. මේ TikTok වලින් අවරකවන්නේ ඒ නයාත්. ඒ කියන්නේ මේ ඕක වෙලා තියෙන්නේ මේ කිසිම දෙයකට ක්‍රමවේදයක් නැතිකම. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයට එනවා නම් ඒකට යම්ස ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයක් ගොඩනැගිලා නැති එක අවුරුදු ගාණක් තිස්සේ එකරයකින් කරන්න බෑ. අපිත් ඔක පහුගිය කාලේ එකතු වෙලා මේ හදලා සංවිධානය වෙලා යම් විසිකටුම්පත් සකස් කරලා මේ දුන්නා. මේ කියන්නේ ටෙලිවිෂන් එක සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක. ජාතික ප්‍රතිපත්තිය කරලා එකතු වෙනවා. එතකොට මේ ශාස්ත්‍රයටත් එනවා නම් යම් විසි දැන් ලෝකේ තියෙනවානේ පර්ෆෝමින් ආර්ට් ස්කූල්ස් තියෙනවා. ඒවෙන් ඉගෙන ගන්න තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අය අපි හිතන් හිටියද අපි දන්නේ නැති නිසා තමයි අපි දන්නේ නැත්තේ ඒක ගැන. අපි ඒ ගැන හොයලා නැති නිසා. මේ බටහිර නම් එහෙම හිතු මතයට නළුවෙක් වෙන්න බෑ. මේ පර්ෆෝමින් ආර්ට් ඇකඩමි එකකින්ම එන්න ඕන. ඉතින් මේ එහෙම ඇකඩමි එකකින් ආවත් නළුවෙක් වෙන්නත් බෑ. ආවත් නළුවෙක් වෙන්නත් බෑ. ඒ කියන්නේ ඒ තරම් තරඟයකුත් නිව්යෝක් ඐ ලව් යූ කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒ චිත්‍රපටයේ තනක කියවෙනවා මේ වොෂින්ටන් වල ඉන්නවා කියලා 100,000 ගානක් ඇකඩමික් ඇක්ටර්ස්ලා. ඔය කතාවකින් අපි හරි වාසනාවන්තයි. මොකද මෙහෙ එහෙම නැති වෙන සමය අපිට ළඟපාන chance එක තියෙන්නේ. ඇත්තටම නැත්තම් ඒ ලිටල් කොම්පිටිෂන් එක නේද? දක්ෂ වෙනවා සමහරට අඩු මට ලීඩර්ෂිප් එකේ. අපිට වඩා දක්ෂ වෙනවා. ඉතින් ඒක බාර ගන්න වෙනවා. ඒක සම්පත් කියන වගේ ක්‍රමයක ක්‍රමවේදයක් ගොඩනගෙන ඕන මේ ශාස්ත්‍රයට. කිසිම ශාස්ත්‍රයකට සංගීත ශාස්ත්‍රයට આવත් ක්‍රමවේදයක් හදාarලා එන්න මේ කියන්නේ සෝ යම් කිසි මොකද්ද තියෙන මේ මම හිතන සංගීත ශාස්ත්‍රය නම් අපේ ක්‍රමවේදයක් තියෙනවා. මේ උඩ අපි හිතුවත් අපි මිතුරු අපි මිතුරුනේ ඉන්න බකයි ඒගොල්ලන්ගේ රෙකෝඩින් එකකට යනවා නම් ක්‍රම කොහොමද වෙන්නේ? එහෙම ක්‍රමවේදයක් තියෙනවා ඒගොල්ලෝ අදාගත්ත
මගේතන මේ ප්‍රාසංගික කලාව කියන ගත්තාම රංගපෑම කියන විශය අතර තමයි මේ ක්‍රමවේදයක් ඇත්තෙම ඇත්තෙ. අනිත් එක ප්‍රගන්නත් අමාරුයි. අපි හුඟක් අය දන්නේ නැහැ අපි අපි අපිට අපි කියමු අපි රංගන ශිල්පියෙක් හැටියට තමන්ට තියෙන අයිතිවාසිකම් මොකද්ද කියලාත් අඳුරගෙන නැහැ. ඒ කියන්නේ වැඩ කරන පැය ගාන ගැන පැය ගාන ගැන හැඟීමක් නැහැ. අපි සාමාන්‍යයෙන් රූපගත කිරීමකට යන්න අපි හැරෙන්නේ පාන්දර 4 මාට පාට වෙන්න පුළුවන්. හැබැයි ඒ කරන කෙනා ඒ කියන්නේ අපිත් ඒක හදා ගන්න ඕනේ. මං කියන්නේ අපි පිරිසක් එහෙම හදාගෙන තියෙනවා වැඩ කරන පිරිසක්. හැබැයි ඒක මං හිතන්නේ මුළු ක්ෂේත්‍රය තුලම හැදෙන්න ඕන එකක්. ඒ කියන්නේ ඒක ඒක ගැන දන්නේ නැති නිසා මේව ගැන කතා කරාමත් බය වෙනවා. වෘත්තීය භාවය කියන එක ප්‍රොෆෙෂනල් කියන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ සල්ලි වලට ළඟපාන එකම නෙමෙයි. ශිල්පියෙක් වැඩ කරන්නේ පැය 8යි. ඔව්. එහෙම රංග ශිල්පියෙක් නෙමෙයි අනිකු ශිල්පිය තාක්ෂණික ශිල්පිනුත් පැය 8යි වැඩ. ඒකට හේතුවක් තියෙනවා. ඒක විද්‍යාත්මකව ඒකට හේතුවක් වෙන්න වඩා වැඩ කරන්න බෑ කියන එක. මිනිස් ශරීරේද. ඔව්. මුතු එන මාසෙ තියෙනව නේද පිටරට සංචාරයක් එහෙමත් ප්‍රසංගයක් එහෙමත් තියෙනව නේ. ඔව්. නිදාස් දවස වෙනුවෙන් ප්‍රසංගයක් තියෙනවා. අපි ගොඩක් ආටිස්ට්ලා යනවා, ගිරිරාජ් අය යනවා, සනත් අය යනවා. කොහෙද තියෙන්නේ? දෝහාවල තියෙන්නේ. සාරංගයි දිනාක්ෂි යනවා, රශිපබා හිමි යනවා. පෙන්ටරින් අය තමයි කරන්නේ. ඉතින් එන මාස තමයි සහභාගී වෙන්න තියෙන්නේ. තියෙනවා. සමනලීටත් මේ කොන්සර්ට් වලට එහෙම يعني දැන් මේ ගායනය පැත්තෙන් ඇරියුම් වැඩි නේද? ඔව් එහෙම දෙක තුනකට කතා කරා. ඉතින් මමයි සාරංගයි එකක් කරා ඕස්ට්‍රේලියාවේ. යුරෝප එකක් කරා මායි යුද්ධිකයි. ඔව් ඒ එහෙම කොන්සර්ට් එකක් කරා ඉතින්. ඔව් මේ යනුලිත් එක්කත් කතා කරන්න ඕනේ තව ටිකක්. යනුලිගේ පවුලේ කවුද ඉන්නේ තව? මගේ පවුලේ තාත්තේ ඉන්න ප්‍රශාන්ත රසංජය කි. එයා සිවිල් ඉංජිනේර කෙනෙක්, එනග්‍රෝ ප්‍රොජෙක්ට්ස් කියන කම්පැනි එක ඔමාන් වල. මගේ අම්මා ඉන්න දිල්රුක්ෂි දේවගේ. එයා හවුස් වයිෆ් කෙනෙක්. එයා අපිව බලා ගන්න චූටි කාලේ ඉඳලා දැන් වෙනකන්. ඊට පස්සේ ඉන්නවා මගේ මල්ලි. එයා රිතික බිම්සිලු. එයා 8 years old. ඒත් එයා ගොඩක් දැනටම මට ගොඩක් සපෝට් කරනවා සින්දු කියනවා. ඒත් එයා චුට්ටක් ෂයි වගේ, කියන්නේ ස්ටේජ් එකට ගිහිල්ලා එහෙම තාම චුට්ටක් පොඩි. ඒත් ගොඩක් වෙලාවට මං සින්දුවක් කිව්වොත් එයාත් කොහින් හරි අස්සෙන් ඇවිල්ලා සින්දුවක් කියනවා. එයා අයිසිං වල මම ඕමන් තමයි රෙප්‍රසන්ට් කරේ. ඒත් මල්ලි ශ්‍රී ලංකන් කොඩියත් අරගෙන මෙහෙම පෙන්නවා. මොකද අපි ශ්‍රී ලංකන් නිසා ඇත්තට. එතකොට දැන් තාත්තේ අම්මයි දුවයිද මේ ආවේ? ওই දින විතරද මෙහෙ ආවේ? නෑ මගේ මල්ලිත් ආවා. මල්ලි මමයි අම්මියාව තාත්ති හේ ඉන්නේ. ආයි දැන් යනවා නේද නිවාඩු ඉවරයි? හිට යනවා. හිට යනවනේ. දැන් පුතට වයස කීයක් වෙනවද? 11යි. 11යි. පටන් ගත්තේ පුංචි කාලේකම සින්දු කියනවද? 4 3 වෙනකොට මන් දන්නේ මන් චූටි කාලේ ඉඳන් මන් සින්දුවක් දැම්මොත් මන් නටනවා. අර සමහර ෆිල්ම් වලට මං කකුල් මෙහෙම මෙහෙම ගන්න එක එක දේවල් කරන මං නටනවා ගයනවා එහෙම චූටි කාලේ ඉඳලම. ඒ ඒ ඒ හුරුව දිගටම තිබිලා තියෙනවා කියන්නේ. සහ මේ ඩිබේටින් වලට එහෙම යනවා නේ? ඔව් මම ඩිබේට් 3 වෙනකොට මම තමයි චූටිම කන්ටෙස්ටන්ට්. අපේ ගෲප් එකේ අපි ඩිබේට් චැම්පියන් වුණා. එදා අපි ටොප් මේ ටොපික් එක තමයි හෝම්වර්ක් ෂුඩ් බී බෑන් කියන එක. ඒක ඇත්තටම මම ඔපොසිට් එක. ඒ ටොපික් එකේ මම ඔපොසිට් එකේ මම කතා කරේ ඒ ටොපික් එකට. කොහොම හරි අපි චැම්පියන්ස්. හරි. මේ තවත් අපිට කතා කරන්න නම් දේවල් තියෙනවා. ඊටත් කලින් මං හිතන්නේ නැවත ගීතයකට ගියොත් හොඳයි වගේ වෙලාවත් එක්කනේ. ඔව්. මොකද කියන්නේ මනෝජ්? සමනලිගේ? අපහසින්
මගේ හද මිල මැද සැලෙන ඔළු කොඳ අත සුපි පේවිද මගේ සිත තුඩු වේවිද අත මේ ඉරුදින ඔබ හමු වේවිද ඔබ හා බැඳි හද අත නොතැවේවිද මගේ හද මිල මැද සැලෙන ඔළු කොඳ අත සුපි පේවිද මගේ සිත තුඩු වේවිද ඩබල් කරලා දෙන්න ඕනේ දෙන්නටම දෙන්න එපා මේ අපි නැවතත් 7 නෝට්ස් එක මනෝජය බැලුවාම මේ දවස අනුවත් ගලපලා තමයි සින්දු ගානට සානගත කරන්නේ නේ දැන් අද වේරු දින ගානට 12 පහුවෙගෙන එනකොට ඉරිද උදා වෙනකොට අනිල් බාර්ති මහත්තයලව කියව ගානට නේ ඊට පස්සේ අපේ යෙනුලි ගැන කතා කරන්න ඕනේ යෙනුලිගේ මේ දක්ෂතාවය ගැන ඒ වගේම යෙනුලි දැන් කියපු එක ගීතයක කොටසක් අපි ඇහුවා
අපි ඔයාට තැන්කියු කියන්න ඕනේ අපිට සතුට දුන්නට සහ මේ ජයග්‍රහණය රටට හිමි කර දුන්නට. ඒක හරිම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. මේ ඒ වුණාට ඇත්තටම දැන් මේ වගේ අවස්ථාවකින් නෙළුලි ගැන අපේ පහුගේ වැඩසටහනකින් කියුණා ඇරෙන්න මෙවැනි දක්ෂ දරුවෝ ගැන රටට ඉදිරියට එන අවස්ථා හරි අඩුයි, විවෘත වෙන අවස්ථා හරි අඩුයි. ඒ අතින් අපිට නිහතමානී සතුටක් ආඩම්බරයක් තියෙනවා එනුලිගේ මේ දක්ෂතාවේ කියන්න පුළුවන් වීම පිළිබඳව සහ තව තව ජය ලබන්න එනුලිට සුබ ප්‍රාර්ථනා කරනවා. හරි, අපිට තව වැඩි වෙලාවකුත් ඉතුරු වෙලා නැහැ. ඊළඟ ගීතෙත් මුතුගෙන් තමයි මං හිතා නහන්න සූදානම තියෙන්නේ. ඊට කලින් කියන්නකෝ, ගාමිණීට පස්සේ, ගාමිණී ෆිල්ම් එකෙන් පස්සේ දැක්කේ නෑනේ සිනමා පටු නිර්මාණ කතා කරා, නාට්‍ය හැමදේම කතා කරා. මූලම ප්‍රශ්නයි, එක එක ප්‍රශ්න නිසා මං බාරගත්තේ නෑ. අවුරුදු 8කට විතර පස්සේ මං හිතන්නේ නේද, අවුරුදු 8ක්නේ ගාමිණී, අවුරුදු 8කට විතර පස්සේ මම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂකවරයාගේ ෆිල්ම් එකට සම්බන්ධ වුණා. ඉතින් ඒක ඉදිරියේදී ඒක තමයි මම බලාගෙන ඉන්නේ. දැන් ගොඩ කාලෙක ඉන්නේ මම ලොකු තිරේ පුළුල් තිරේ දකින්න ලැබෙන්නේ. මේ ඒ අතරේ මහතර මනෝජ ඊළඟ ගීතයටත් සූදානම් වෙනවා. මේ සමනලි, මේ පොඩි ඉල්ලීමක් මේක. මොන දැන් යන්නත් උනේ, ගිහිල්ලා උදේ පත්තරේ කියවන්න එන්න එපා. යන්න විදිහක් නැහැ. මේ ඉල්ලීම ඉෂ්ට කළ නොදී නන්දා මාලිගේ ගීතේ කොටසක් කියන්න වෙනවා. පොඩි කැලක් කියන්න බැරිද? මේක මේ මනෝජ අයියගේ ප්ලෑන් එකක් කියලායි මං හිතන්නේ. නෑ, ඒ වුණත් කොහොම වුණත් ඉතින් දෙක කියනවා. ඔව්. පසන්තේද? අපිට කොටසුනත් වටිනවා. හරි, එහෙනම් අපි මුතුගේ ගීතයත් ඔහොමම අහමු. අපිට තියෙන වෙලාවත් එක්ක ගීතෙටම ඒ
Tani taruwe
අන්තිම මිනිත්තු කිහිපයයි අපිට ලැබිලා තියෙන්නේ. අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ කියලා මට හිතෙනවා 11 වෙනිදා ප්‍රසංගය ගැන. ජනවාරි 11 බොහෝ දෙනෙක් ආසාවෙන් ඇති එන්න. එදාට වාදනය සපයන්නේ මේ අපේ ගමේම භාතිය ප්‍රමුඛ ක්ලැසික් බොයිස්. ඒගොල්ලෝ දැන් අවුරුදු 30ක් ලඟ වෙන්න කණ්ඩායම. ඉතින් මිසිරුදාට මාර්දන තියෙන්නේ තියෙන්නේ කොහෙද? ඒක පාන්දර පුරහලේ. පුරහලේ. නොමිලේ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. එන්න පුළුවන්. ඒක වටිනාකම තියෙන. ඉතින් කලින් එන්න. ඇවිල්ලා හොඳ ප්‍රසංගයක්. ඒ වගේම මගේ සමකාලීන ගායක ගායිකාව 11ක්. ඒක 70 දශකයේ කියමුක කවුද ඉන්නේ? අපි කියමු ඉන්ද්‍රානි පෙරා, ඇනස්ලි මාලවන, කීර්ති පැස්කෝල්, ධනපාල උඩුවත, සම්බන්ද සිල්වා, සුසිල් ප්‍රනාන්දු, නිහල් නෙල්සන්, මාරියෝ සෙල් එවැනි හොඳ ලයින් අප් එක. හොඳ ප්‍රසංගයක් තමයි. හොඳ ප්‍රසංගයක් ඔය කාලෙකට පස්සේ දැක බලා ගන්න ලැබෙන හොඳ අවස්ථාවක්, නොමිලේම ලැබෙන අවස්ථාවක්. ඉතින් අපි 11 වෙනිදා පානදුර පුරහලට ආරාධනා කරනවා අනිල් භාරතී මහතා වෙනුවෙන්, මේ ආදරණීය කලාකරුවා වෙනුවෙන්, වසර 50ක් සංගීත දිවියට පිරීම වෙනුවෙන් ඒ සතුට ඔබ එක්ක බෙදා හදා ගන්නයි මේ ප්‍රසංග කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යනුලි, දැන් යනුලි අවුරුද්දෙන් අවුරුද්ද විතරක් නෙමේ දවසින් දවස හැකියාවන් වැඩි දියුණු කරගෙන ඉස්සරහට එනවා. ඒ ඇවිත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙටද? මගේ අනාගත බලාපොරොත්තු තමයි ඇත්තටම හොඳ රැකියාවක්, කියන්නේ ડોක්ටර් කෙනෙක් හරි ඒ වගේ ලෝකෙට සේවයක් කරන්න රැකියාවක්. ඒ වගේම මම බිලීව් කරනවා මියුසික් සයිඩ් එකෙන් කරලා හොඳ සින්දුවක් කරන්න ලෝකෙටම අනාගතේ සේවයක්. මියුසික් පැත්තේ දැනටත් යනුලි තමන්ගේ සහෝදර සහෝදරියෝ එක්ක බෙදා හදා ගන්න අදහස් නේ, පරිසරය ගැන, ළමා විය ගැන කතා බහ කෑ ඉන්නවා සහෝදර සහෝදරියොත් එක්ක, සමකාලීන මිතුරු මිතුරියොත් එක්ක. ඒ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යන්න ඉස්සෙල්ල සමන් මල්ලකට ගිහිල්ලා එන්න. හරි, අනිල් භාරති මහත්තයාට යව මෙහෙම සමන් මල් තිලිනේ ෂෝ එකට කලින් යන්නත් පුළුවන් සමන් මල් පානදුර තියෙනවනේ. මට පයින් ගිහලා මේක පයින් ගිහලා ගන්න. ඒ සරා පයින් ගිහලා ගන්න පුළුවන්. මුතු සමනලීට යමු. සම්පත් මේ තෑග්ග මෙන්න මුතුගේ තෑග්ග. සමන් මල් වෙති. ඉතින් ගෑනට ප්‍රාර්ථනා කරන්න, ඉතින් අපිට මෙහෙම ඉඳලා හිටලා හරි අවස්ථාවක් ලබා දෙන්න ලැබෙන්න ඕනේ. එහෙම වුණාට වැඩි වැඩියෙන් වේදිකාවේ ඔබ වැනි අය ඉන්න ඕනේ. මේ
කලාවැතුල ඔබ වැනි අය ඉන්න ඕනේ නිසා පුළුවන් තරම් උපරිම නිර්මාණ දායකත්වය ලබා දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියන්න විශේෂ දෙයක් තියෙනවද නෑ මේ වසරේ දැන් හුඟක් අය මගෙන් අහපු එක තමයි චිත්‍රපටි වල රඟපාන්න නැද්ද කියලා පෞගේ කාලේ චිත්‍රපටි කීපයක රඟපෑවා ඉතින් මේ වසරේ චිත්‍රපටි කීපයක්ම එන්න නියමිතයි සෝමරත් දිසානායකගේ සුනාමි චිත්‍රපටි තාසුළු චරිතයක් රඟපෑවා ඊට පස්සේ කුමාර තිරිමාදුර සරත් කොතලාවලගේ නිවුස් පේපර් චිත්‍රපටි එන්න නියමිතයි ඒ වගේම බෙරත් රත්නායක අලුත් චිත්‍රපටිය සහ හිතුමතේ ජීවිතයේ ක්‍රිෂාන්ත වනම්පේරිගේ සහ මාර්තු මාසේ අලුත් චිත්‍රපටය ආරාධනා කරලා තිනවා මම හිතනවා මේ හොඳ කාලයක් කියලා ඉතින් චිත්‍රපටියක අපි ආසයි ටෙලිනාට්‍ය රංගපෑවට මම හිතන්නේ ඉතුරු වෙන්නේ අපි චිත්‍රපටියක කරන රංගනේ තමයි හුඟක් වෙලාවට ඉතින් මම හිතනවා මේ හොඳ අවස්ථාවක් කියලා සහ ඉතින් මේ අවුරුද්ද හොඳ වෙයි අපි හැමෝටම පුළුල් තිරේ දකින්න ලැබෙවි වැඩි වැඩියෙන් ඔයාවත් එහෙමනේ නේ මුතුත් මමත් බලාගෙන ඉන්නවා මගේ තව නාට්‍ය 12ක් ත්‍රෙන්න තියෙනවා ඒව කවද ඉන්න දන්නේ සුවාලි අපූර්ව රඟපාපු නාට්‍ය අයියයි මම යට් කරා ඒක සුද්ධි සුද්ධි මං හිතන්නේ සියතේයි වගේ එතන විතර මට ආරංචියේ එහෙම තමයි එන ළඟදීම බලන්න පුළුවන් ඒව තමයි මගේ දේවල් ඉතින් මේ අවුරුද්ද මං හිතනවා අපි හැමෝටම හොඳක් වෙයි කියලා එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුතුටත් සම්පත් අද මෙහෙම සහෝදර සහෝදරියොත් එක්ක ගත කරන්න ලැබුණු වෙලාව ගැන මොකද හිතන්නේ ඉතාම සන්තෝෂයි මම දැනගෙන හිටියේ මේ ගිහන් අයියායි සමන් ලියනවා කියලා සමන් ලියන්න කාලෙකින් හම්බුනෙත් නෑ ඉතින් මම ඇහුවා අනිවාර්යෙන් එනවද කියලා කතා කරාම මනෝජය මොකද එනම් එන්නම් කියලා මේ ඉතින් මේ හොඳයි මෙහෙම හම්බෙන එකත් හොඳයි මෙහෙම දේවල් කතා කරන්න හම්බෙන එකත් හොඳයි අපි මේ කතා කරන දේවල් ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රතිපත්මය වශයෙන් රට ඇතුලේ කලාව සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ඒක තමයි මගේ නම් බලාපොරොත්තු මේ අවුරුද්දේ මේ 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 ආන්දෝලනය තුළ මේ ක්‍රමවේදයක් හැදෙන එක මේ හැම දෙයකටම ක්‍රමවේදයක් අවශ්‍යයි ඉතින් කලා ශිල්පයටත් මේ රංගන ශිල්පයට ටෙලිවිෂන් ශිල්පයට සිනමාවට මේ හැම එකටම නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි කවුරු ආවත් වෙනස් නොවන ක්‍රමවේදයක් ඒක තමයි මගේ මම බුදුනේ පැත්තෙන් බලපෑ ඒක ගොඩාක් ගැටලු අපට ගොඩාක් ඇති වෙන්න නියම නිසා අපි කන්නේ නිතර අපි කතා කරන ගැටලු අපිට මේ निराකරණය කරගන්න පුළුවන් සහ ඉතින් මගෙත් නිර්මාණ සම්බන්ධ පොඩි බලාපොරොත්තු දෙයක් තියෙනවා ඉතින් ඒවත් මේ අවුරුද්ද කරගන්න ඉතින් ඉන්නවා වේදිකා නාට්‍ය පැත්තෙන් සහ සිනමා පැත්තෙන් රංගපාප චිත්‍රපට කීපයක් එන්න තියෙනවා ජගත් මනෝවර්ණගේ චිත්‍රපටයක් කරා ඒක අපි දැන් මේ පසු නිෂ්පාදන කටයුතු වල තියෙන ඉතින් ඒකත් ඉක්මනට මේ ඒ කියලා බලාපොරොත්තු වෙනවා ඒ අතර තවත් චිත්‍රපට කීපයක් තියෙනවා කරපුවා ඉතින් ඒක කවදායිද කියන්න බෑ තෙල් නාට්‍ය කීපයක් තියෙනවා ඉතින් ඒවත් කරගෙන වර්ධිත කරගෙන හොඳින් රඟපාගෙන රඟපානවා කියන එක හැම වෙලාවෙම පුළුවන් තරම් හොඳින් කරන්න උත්සාහ කරමි දැනෙන්න ක්‍රමෙන් සා මම අර ප්‍රාණ නමින් ඇකඩමික පවත්වන යනවා මම ධනංජය සිරවදනත් එක්ක තුල ඒක කරේ පුතු විදිහට කරන්නේ ඔව් මම වල ටිකක් යනවා ඉතින් සුබ පතනවා ඒ හැම කටයුත්තකම හැම බලාපොරොත්තුවකටම සමනලි කලාවට හොඳ කාලයක් උදා වෙනවා කියලා කියන්නේ හොඳ නිර්මාණ තුලින් දකින්න ලැබෙනවා කියන එක දැන් මේ සම්මානනීය ගමනක් ඇවිත් ඉන්නවා ඉදිරිය ඔව් ඉදිරියත් එහෙම සමාජයට යමක් දීමට තමයි ඉතින් අපි හැමෝගෙන් බලාපොරොත්තු මං හිතන්නේ කියන්නේ කලාව තුලින් මනුෂ්‍ය වර්ගයා පෝෂණය කිරීම. ඉතින් ඒ කාර්යය තමයි අපි නියරිමින් ඉන්නේ. ඉතින් මං හිතනවා ලබන අවුරුද්දේ මනුෂ්‍යත්වය වැඩ වඩා දැනෙන කාලයක් අපිට උදා වෙයි කියලා. බලාපොරොත්තු වෙනවා හැම කාලයක් උදා වෙන්න කියලා. ලංකාවටත් මුළු ලෝකෙටම හැමෝගෙම බලාපොරොත්තු හොඳ කාලයක් හැම අතින්ම හොඳ කාලයක් ලෝකෙත් ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාව වගේ රටවල තියෙන හොඳ කාලයක් නෙමේ හැමතැනම ගිනි ගැනීම මේ වගේ දේවල් ඒවා නැති බොහොම සුන්දර කාලයක් උදා වේවා කියන එකයි ප්‍රාර්ථනාව සුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම විශාරද මනෝජ් පීරිස් මනෝජයට මේ සියලු දෙනාව එකතු කරලා අද මේ වගේ ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරන්න සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ එතුමා ඒ නිසා ඒ ගෞරවයේ ස්තුතිය සියත වෙනුවෙන් මනෝජයට පිරිනමනවා ඒ වගේම අපේ සංගීත කණ්ඩායමට චමිල් සශික ලකි සමන් චමින්ද සුජීව බඩි මේ හැම දිනාටම ඒ වගේම අධ්‍යක්ෂතුමා නිෂ්පාදකතුමා මේ හැමෝටම අපි නැවත හම්බෙමු ලබන සතියේ 7 notes එක අවසාන වශයෙන් ගිහාන් ප්‍රනාන්දුගේ ගී හඬත් එක්කයි සමුගන්නේ ඔබ හැම දිනාටමත් බොහොම ස්තුතියි අපි එක්කම මේ පමණ වෙලා රැඳී හිටියත් 2 3 4
සෙලියේ දිමුතුලතාවයි සිරිසිලියේ සියුමැලියේ ඔමරිහිනාවයි ඕමරිහිනාවයි ඕමරිහිනාවයි සැනසිලියේ සද එලියේ දිමුතුලතාවයි පවන් වැදේ සිරිමල් යොවුන් විලස්සේ දැසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනල ගමන් ලතාවේ සැනකෙලියේ සඳ එලියේ දිමුතු ලතාවයි සිරිසිලියේ සියුමැලියේ ඕමරිහිනාවයි 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 සැනකෙලියේ සඳ එලියේ දිමුතු ලතාවයි ඉරනම සිනාසුනේ කාගේද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස්සුනේ අද රෑ විනෝද වන්නේ සැනකෙලියේ සඳ එලියේ දිමුතු ලතාවයි සිලිසිලියේ සියු වැලියේ ඕමරිහිනාවයි 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 සැනකෙලියේ සඳ එලියේ දිමුතු ලතාවයි අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.